ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ලබාගත් සුපිරි ටෙස්ට් ජයග්‍රහණයක සතුටු නොවුණු ශ්‍රී ලාංකිකයෙක් නැතුව ඇති. ඉඩුරීට වැටුණු දියබින්දුවක් හරි සෝමාලියාවට පාන් දැම්ම වගේ හරි එක එක විදිහට ජයග්‍රහණයෙන් පස්සේ මේ ගැන විවිධය විවිධ නිර්වචන දුන්නත් මේක ඇත්තටම සුපිරි ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයෙන් පස්සේ සාමාන්‍ය ක්‍රිකට් ගැන නිතරම කතා නොකරන දේශපාලන ලෝකයේ ඉස්සරහින් ඉන්න චරිත ජයග්‍රහණය ගැන කතා කරලා තිබුණා. දේශපාලන ලෝකයේ නිතරම කතාබහට ලක් වෙන ක්‍රිකට් ගැන ලොකු ඇල්මක් තියෙන ඒ වගේම සමාජ මාධ්‍යයක නිතරම ගැවසෙන හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මේ ජයග්‍රහණය හඳුන්වලා තිබුණේ කාලෙකට පස්සේ ලැබපු අති විශිෂ්ට ජයග්‍රහණයක් කියලා. ඒ වගේම කුසල් ජනිත්ගේ සුපිරි ඉනිම ගැන ලොකු වර්ණාවක් නාමල් තමගේ ට්විටර් පණිවිඩයේ තියලා තිබුණා. අගමැති රනිල් වික්‍රමසිංහත් මේ ජයග්‍රහණය ගැන ට්විටර් පණිවිඩයක් තියලා තිබුණා. අගමැතිතුමා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයට සුබපතන ගමන්ම කුසල් ඇතුළු තරුණ ක්‍රීඩකයන්ගේ සුපිරි හැකියාව ගැන තමගේ සතුට ප්‍රකාශ කරලා තිබුණා. පසුගිය කාලේ පරාජයන් එක්ක වැණුම් ගහපු ඇමතිකම් භාරගත් දවසේ ඉඳන් ක්‍රීඩා ඇමතිද ක්‍රිකට් භාර ඇමතිද කියලා හඳුනා ගන්න බැරි තරමට ක්‍රිකට් වෙනුවෙන් කාලය වෙන් කරපු හරින් ප්‍රනාන්දු මේ ජයග්‍රහණයෙන් පස්සේ දැනුණු සතුට ට්විටර් පණිවිඩයකට හරවලා තිබුණේ ජයග්‍රහණය ගැන කියන්න වචන නැහැ කියන ගමන්ම ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයට උණුසුම් සුබපැතුමක් එකතු කරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් මේ ජයග්‍රහණය ගැන ට්විටර් පණිවිඩයක් තියලා තිබුණේ මේ ජයග්‍රහණය මව්බිම වෙනුවෙන් ලබාගත් සුපිරි ජයග්‍රහණයක් කියලා. ඒ වගේම ජයග්‍රහණයට කුසල් දීපු දායකත්වයක් ජනාධිපතිතුමා අගය කරලා තිබුණා. ඔබේ අදහසත් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න. නැවෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.